ජයගමු ශ්‍රී ලංකා ජූලි 27 සහ 28 හෝමාගම වස් නැවතුම් පොළ පරිශ්‍රයේදී. ඒක පරිකල්පනය කරේ කොයි සියවසේද? 20 වන සියවසට පෙර සියවසවල තමයි මෙන්න මෙහෙම පාලන ක්‍රමයන් ඕන කියලා උපකල්පනය කරලා කල්පනා කරන්න පටන් ගත්තා. හැබැයි ඒව භෞතික ගොඩනැගෙන්න පටන් ගත්තේ 20 වන සියවසේ. දැන් අපි රට ගත්තොත් නේද? අපිට සර්වජන තන්ද බලය ලැබෙන 1931. තව අවුරුදු 7යි තියෙන්නේ සතකේ සම්පූර්ණ කරන්න. බිතාන අධිරාජ්‍යවාදීන් එන්න පෙර අපේ පාලනය තිබුණේ මොකද්ද? ලී උරුමේ. හැබැයි ලෝකේ නේද මේවා ගැන සංවාදයේ දිලා චින්තකයන් විසින් මොකද කරේ? නව ලෝකයක් පරිකල්පනය කරා. අන්නේ නව ලෝකයේ භෞතිකව ගොඩනැගෙන්න පටන් ගත්තේ 20 වන සියවසේ. ඒ වගේම විද්‍යාඥයින් නව සොයා ගැනීම් පිළිබඳව ලෝකයේ අනාගතය ලබා ගන්න ජයග්‍රහණය පිළිබඳ පරිකල්පනය කරන්න පටන් ගත්තා. මේ වගේ විද්‍යාවේ තාක්ෂණ දියුණුවෙන් විද්‍යාවේ මෙවැනි දියුණුවක් ගන්න පුළුවන්, තාක්ෂණය මෙවැනි දියුණුවක් ගන්න පුළුවන් කියලා 17-18 වන සියවස්වල ලියන්න පටන් ගත්තා, පරිකල්පනය කරන්න, හිතන්න, ගොඩනගන්න පටන් ගත්තා. හැබැයි තාක්ෂණයේ විද්‍යාවේ දියුණුවේ භෞතිකව ගොඩනැගෙන්නේ 20 වන සියවසේ. ඇතර 20 වන සියවසේ කුසකර්ම ශාස්ත්‍රය අත්පත් කරගන්න ජයග්‍රහණය නොවෙන්න මේ මිනිස් සංගතියට කණ්ඩ දෙන්න පුළුවන් කියලා විශ්වාසයක් ගොඩනගින්නේ නේ. හරි. මේ මිනිස් සංහතියට අවශ්‍ය වෙන ආහාර ලෝකේ නිෂ්පාදනය කරන්න පුළුවන් කියලා විශ්වාසය ගොඩනැගින්නේ 20 වන සියවසේ කුසකර්ම ශාස්ත්‍රය ඇතිවෙච්ච මහා පරිවර්තනය. ඒ වගේම ගත්තු මිනිසුන්ගේ ආයු කාලය වැඩිවීම පිළිබඳව නේද විශ්වාසයෙන් ගොඩනැගින්න පටන් ගත්තේ 20 වන සියවසේ. වෛද්‍ය විද්‍යාවේ මහා පෙරළි, චිත්‍රපටයේ සංගීතයේ මහා පෙරළි ඇති වුණා 20 වන සියවසේ. හැබැයි අන්නේ 20 වන සියවසේ තමයි අර මම කලින් කියපු පාලනයේ පාලකයා අපේ රට පාලනය කරේ. ওই වැදගත්ම සියවස තමයි, ඒ සියවසේ තමයි පාලකයා අපේ රට පාලනය කරන්න පටන් ගත්තේ. අපේ රට මොකද සිදුවුනේ? අපේ රට අර තාක්ෂණ විද්‍යාවේ ඇතිවුණු මහා පරිවර්තනයන් රටට කැඳවා ගනිමින් තමන්ගේ ආර්ථික සහ සමාජීය ජීවිත උසස් කිරීම සඳහා උපයෝගී කරගන්න අසමත් වුණා. එතන තමයි අපි හිර වුණේ. මම උදාහරණයකට කියන්නම්. දැන් වෛද්‍ය විද්‍යාවේ දියුණුව විසින් මොකද කරන්නේ? වෛද්‍ය උපකරණ නිර්මාණය වෙනවා. විශාල නේද? එතන මොකද වෙන්නේ? ලෝක විශාල ආර්ථික මොකද වෙළඳපොළක් නිර්මාණය වෙනවා වෛද්‍ය උපකරණවල. මොකද කරන්නේ? ඊශ්‍රායල් වගේ රටවල් අර තාක්ෂණයේ දියුණුව විසින් අත්පත් කර ගන්නා ලද ජයග්‍රහණ විසින් ඒගොල්ලෝ වෛද්‍ය උපකරණ නිර්මාණය කරන්න පටන් ගන්නවා. අපි මොකද කරන්නේ? ඒව ගෙනල්ලා ඉස්පිරිතාලේ අහි කර ගන්නවා. වෛද්‍ය විද්‍යාවේ දියුණුව විසින් විශාල ඖෂධ නිෂ්පාදනයක් ලෝකෙ සිද්ධ වෙන්න පටන් ගන්නවා. තද ලෝකේ ප්‍රධාන ඖෂධ සමාගම් ගොඩනැගිලා, හරිද වැරදිද නේ මම මේ කියන්නේ, විශාල ඖෂධ සමාගම් ගොඩනැගිලා විශාල ඖෂධ බලයක් නිර්මාණය කරලා ලෝකේ ආර්ථිකය ඒගොල්ලන් අතර කේන්ද්‍ර කරගන්නවා. අපි මොකද කරන්නේ? ඒ ඖෂධ ගෙනල්ලා නේද කිසි විග්‍රහයක් නැතුව බොන ජාතිය බවට පත් වුණා. එඳ තාක්ෂණයේ ආර්ථික ප්‍රතිලාභ ඒගොල්ලෝ ගන්න අතර ඒකේ පරිභෝජනය කරන වෙළඳපොළක් බවට ශ්‍රී ලංකාව පත් වුණා. බීජ ගත්තත් එහෙමයි. බීජවල නව තාක්ෂණය හරහා විශාල බීජ නිෂ්පා බීජවල විශාල අස්වැන්නගෙන බීජ නිෂ්පාදනය වෙන්න පටන් ගත්තා තාක්ෂණය හරහා. අපි මොකද කරන්න පටන් ගත්තේ? ඒ බීජ ආනයනය කරලා වගා කරන ගොවි බෝඩටපත් වුණා. එමණ තමයි පරිභෝජන ජනතාව. අර රටවල් වල මම කිව් දකුණු කොරියාව දිහා බැලුවත්, වියට්නාමේ දිහා බැලුවත්, චීනේ දිහා බැලුවත් මේ හැම රටක්ම කරපු දේ තමයි ඒ තාක්ෂණයෙන් ඇතිවෙච්ච නව පිම්ම තමන්ගේ ආර්ථිකයේ අලුත් පරිවර්තනයක් අත්පත් කර ගැනීම සඳහා උපයෝගී කරගත්තා. අපි මොකද වුනේ? ඒවගෙනල පරිභෝජන කර ඒකත් හරියට නෙවෙයි හොඳේ. හොඳම බහාණ්ඩ වෙනුවට නේද ඒක නිකන් අර දෙවනි එක නේද ගේන පරිභෝජන කරන ජනතාව බවට පත් වෙනවා.
එනිසා තමයි අරගොල්ලන්ට පුළුවන් වුණා නේද ඩොලර් මිලියන 25,1950 දීපු දකුණු කොරියාව ඩොලර් බිලියන 685ක විතර ඩොලර් බිලියන 685ක විතර අතන මිලියන හොදේ මිලියන 25ක ඩොලර් මිලියන 25ක තිබුණු 950 ආර්ථිකය අපනයන ආදායම ඩොලර් බිලියන 685 දක්වා අර තාක්ෂණයේ ඇතිවෙච්ච මහා පරිවර්තනයන් විසින් ජයග්‍රහණය කරගන්න පුළුවන්. අද කොරියාවේ ප්‍රධාන අපනයන භාණ්ඩ අතර ඉලෙක්ට්‍රොනික උපකරණ විශාල ප්‍රමාණයක් තියෙනවා. හරි. ඒ වගේම චිත්‍රපටි විශාල ප්‍රමාණ චිත්‍රපටි සංගීතේ කොස්මෙටික් වෙනි ඒ වගේ විශාල පංගුවක් මාකට් එකේ වුණ අල්ලගෙන තියෙනවා. අපි මොකද කරන්නේ? ඒවා පරිභෝජනය කරන ජනතාවට පත් වෙනවා. වියට්නාමයේ බැලුවොත් ඒගොල්ලන්ගේ අපනයන ආදායම විශාල ප්‍රමාණයක් ගෙනෙන්නේ ඉලෙක්ට්‍රොනික උපකරණ. මම මේ කියන්නේ හැදුවි අන්නේ ඇතිවෙච්ච පරිවර්තනය උකහාගෙන තමන්ගේ රටක් තමන්ගේ ජාතිය දියුණු කිරීම සඳහා දැක්මක් සහිත දේශපාලනයක් තිබුණා. හැබැයි අපිට එහෙම දැක්මක් සහිත දේශපාලනයක් තිබුණේ ඇත්තරම ගත්තොත් අපේ දේශපාලකයා ඒ වෙලාවේ තමන්ගේ ආණ්ඩුව කොහොම හරි ගැට ගහගෙන දුවන්න විතරයි කල්පනා කරන්නේ. උත්තරයි. ඒ අතර අර ලෝකයේ ඇතිවී තිබෙන මහා දියුණුවේ පරිභෝජනය ඒගොල්ලෝ භුක්ති විඳිනවා. රට එහෙම මෙහෙම නූල් වලින් ඔතලා ගැට ගහලා නේද අර නිකන් ඩක්කුවක් වගේ ඇදගෙන යනවා රට. හැබැයි ඒගොල්ලෝ එහෙම ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒගොල්ලෝ ලෝකයේ දියුණුම දේවල් භුක්ති විඳින පටන් ගන්නවා. ඒකෙන් සිද්ධ වුණ දේ මොකද්ද? අපේ රට විශාල කඩා වැටීමට ආර්ථික වශයෙන් පරිණත ලක් වෙලා තියෙනවා. මම තව උදාහරණයක් කියන්නම්. මේකේ අවසන් ප්‍රතිඵලය හැටියට පත් වෙන අපේ රට ඇතුළේ විතරක් නෙවෙයි ජාත්‍යන්තර වශයෙන්ත් අපේ පිළිගැනීම බිඳ වැටෙන්න පටන් ගත්තා. අපි ලෝකයේ පිළිගැනීමට වාජිනි නොවන ජනතාවක්. පිළිගන්නේ අපි. අපි අපකීර්තිමත් රාජ්‍ය. අපිට රටකට යන්න වීසා එකක් ගන්න කොච්චර අමාරුද? වීසා එකක් නෙවෙයි සමහර යුරෝපීය රටවල වීසා එකක් ලබා ගන්න ඇප්ලිකේෂන් එක බාර දෙන්න අපොයින්ට්මන්ට් එකක් ගන්න තමයි. මාස ගණන් මාස 6ක් කරන සමහරවක ඇපොයින්ට්මන්ට් එකක් ගන්න. හිතන්න. ඉල්ලුම් පත්‍රය බාර දෙන්න. ඒයි සරල භාෂාවෙන් ගත්තොත් ලෝකේ කල්පනා කරනවා අපි මේ රටවල් වලට වද්ද ගන්න නුසුදුසු ජාතියක්. හැබැයි දකුණු කොරියා වගේ પાස්පෝර්ට් එකක් බැලුවොත් ලෝකේ බලවත්ම પાස්පෝර්ට් එකක් ඒගොල්ලන් තියෙනවා. රටවල් විශාල ප්‍රමාණයකට ඔයගොල්ලන් වීසා නැතුව අවතීර්ණ වෙන්න පුළුවන්. අපිටත් වීසා නැතුව යන්න පුළුවන් රටවල් කීපයක් තියෙන සැම්බියාව ඔය වගේ. හරි බලන්න කිව්වා. අපේ රටවල් ගහලා බලපුවම අපිට වීසා නැතුව රටවල් තිබුණා ඔය වගේ රටවල් ටිකක් තියෙනවා. ඒ කියන්නේ ඒ කියන්නේ දියුණුවේයි සම්මත රාජ්‍යයක් අපිව ගෙන්න ගන්න. අපි අපකීර්තිටපත් වෙලා. එතන අපේ પાස්පෝර්ට් ශ්‍රී ලංකා પાස්පෝර්ට් එක පිළිගැනීමට වාජින වෙන්නේ. හැබැයි අර්බුදේ නිර්මාණ කරපුවා මොකද කරලා තියෙන්නේ? ඒගොල්ලෝ වෙන પાස්පෝර්ට් ගන්න. දැන් බැසිල් රාජපක්ෂ ඔයගොල්ලන්ට මතක ඇති දිගටම කියනවා මම ඇමරිකන් પાස්පෝර්ට් එක පුරවසි බව අත්තරින්නේ නැහැ. යාට ඕන ඇමරිකන් පුරවසි. ඇමරිකන් પાස්පෝර්ට් එක ඕනේ යාට. මොකද යා? ඔය ශ්‍රී ලංකා પાස්පෝර්ට් එකට බලවත් પાස්පෝර්ට් එකක් හදන්නේ. ඒගොල්ලෝ මොකද කරන්නේ ඒගොල්ලෝ? නේද? ඒගොල්ලෝ එක්සත් ජනපදයේ પાස්පෝර්ට් එකක් අරගෙන අර රට අර තත්ත්වයටපත් කරලා ඒගොල්ලන්ට හැබැයි USA પાස්පෝර්ට් තියෙනවා. ඔය ඇමතිවරුන්ගේ දරුවන්ට ගොඩක් දරුවන්ට එක්කෝ ඕස්ට්‍රේලියාවේ එක්කෝ UK එක්කෝ USA પાස්පෝර්ට් තියෙනවා. මම හරි ඒ විතරක් නෙවෙයි දැන් මේ රනිල් වෙනුවෙන් පෙනී හිටින ඔය ටිකක් උඩ ඉන්න ඕන චූටි කවය. ඔය හැම කෙනාම දැන් රනිල් වෙනුවෙන් රට හදන්න රනිල් රට ගොඩ ගන්න කියලා හිතන කට්ටිය හැබැයි ඇමරිකාවේ પાස්පෝර්ට් එකක් අතේ තියන්නේ නෑ. මම දන්න උඩ ගොඩක් කීප දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ ඒ પાස්පෝර්ට් තියාගෙන මම මේ කියන්න හදන්නේ අපේ රට මේ ඉරණමට පත් වුණා. ගොඩක් ඉස්සර කරන්නේ මම පැති කීපකින් මේ කිව්වේ. දැන් අපිට මේ ඉරණමෙන් ගොඩ එන්න ඕන. ඉතින් ගොඩ එන්න. ගොඩ එන්න ඉස්සරලම අපි කරන්න ඕනකම තියෙන දේ මොකද්ද? මේ දූෂිත විනාශකාරී දැක්මක් නැති අනාගතයේ පිළිබඳ චින්තනයක් නැති මේ අර නිකන් ග්‍රාමීය අලුත් දේ ගැන කල්පනා නොවන මේ පාලක කණ්ඩායම් පළවරින්න ඕන. පොඩි කාලයක් මං කියුවේ දැන් මේ අවුරුදු 40ක 50ක ඉතිහාසය කිව්වනේ. මේ අවුරුදු 40ක 50ක ඉතිහාසයේ
මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේ 70 54ක් එයා. රනිල්ලාවේ 77 47ක් පාර්ලිමේන්තු. අගමැති දිනීස්සාවේ 83 41ක් පාර්ලිමේන්තු. පොඩි කාලයක් නෙමෙයි. මම හිතන්නේ මෙතන ඉන්න එක වයසත් කීයද? නෑ නිකන් හිතන්නකො හරිද? නිකන් හිතුවොත් නේද? ඒ කියන්නේ මෙතන ඉන්න බොහෝ අයගේ වයස් සීමාවටත් වඩා වැඩි කාලයක් ඒගොල්ලෝ මොකද කරලා තියෙන්නේ? മന്ത്രി ദൂരദാരല തിനോ എമതി ദൂരദാരല തിനോ അഗമതി ദൂരദാരല തിനോ ജനാധിപതി ദൂരദാരല തിനോ ഏ നിസാ തവത് പരീക്ഷാവട ഭാജനേ കല യുതുദ നേദ ഏ മല്ല നേദ ഒബല ബല്ല തിനോ ലെഹല ബല്ല തിനോ ഗസല ബല്ല തിനോ കൊത്ര കാലം ദശക ഗണനാവ മമ ഇതന്നെ തവദുരട തേവ ඔබලා බලනක හෝ ගස නේද ලෙහෙලා බලනු ගසල බලන තේරුමක් නෑ. ඇති වෙනකම් ඒගොලො කවුද කියලා අපි දැන් දන්නවා. එහෙනම් දැන් අපිට අවශ්‍යකම තියෙන්නේ මොකද්ද? ඒ පැරණි ගතානුගතික නේද ඒ දේශපාලන කඳවුරෙන් අලුත් නවීන දේශපාලන ව්‍යාපාරයක් අතර බලය මාරු කරගන්න ඕන. අන්න ඒක තමයි ජාතික ජනබල වේගය. මේකට හොඳම අවස්ථාව වෙලා තියෙනවා දැන් තව නේද සැප්තැම්බර් 21